රයිට් අපිට ඉදිරියට කතාබහට වැදගත් වෙන ඉංග්‍රීසි යෙදුම් ටිකක් අපි බලමු. මේක මේ ටයිප් එකේ පාඩම් වල අංක 6. පළවෙනි එක තෝරගන්න everything is okay. හැමදේම ප්‍රශ්නයක් නෑ. okay. මේක අපිට කැපිටල් කරලා ලියන්නත් පුළුවන්, නැතිව ලියන්නත් පුළුවන්. ලියනකොට මෙතන ලියවෙන්නේ සිම්පල් කරලා. ඒක ප්‍රශ්නයක් නෑ. everything is okay. හැමදේම ප්‍රශ්නයක් නෑ. ඕවද යා. අර පැත්තේ, ඔය පැත්තේ, ඔහේ කියන අදහස පාවිච්චි කරන පොළ යෙදීමක් තමයි ඕවදයක් කියලා කියන්නේ. everything is okay. මේක අපිට අහන්න පුළුවන් මෙන්න මේ විදිහට is කියන එක ඉස්සරහට දාලා. ඒක තමයි හරිම ක්‍රමය. is everything okay? හැමදේම හොඳින්ද? is everything okay ඕවදයක්? ඔය පැත්තේ හැමදේම ප්‍රශ්නයක් නැද්ද? හොඳින්ද? ඒක ඒ විදිහට අහන්න පුළුවන්. මේක ඕවද ෆෝන් වලට අහන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර වැඩපොලේ ඉන්නකොට තව තැනක ඉන්න කෙනෙක්ගෙන් අපිට අහන්නත් පුළුවන් මොකක් හරි සද්දයක් ඇහෙන දඩබඩා කියලා. ඒ වෙලාවට අහන්න පුළුවන් is everything okay over there? ඔය පැත්තේ කිසි ප්‍රශ්නයක් නැද්ද? හරිද? ඒ විදිහට අහන්නත් පුළුවන්. ඒ කියන්නේ හදිසි අවස්ථාවක වගේ එහෙම වෙන්නත් පුළුවන්. ඕනෑම වෙලාවක ප්‍රශ්නයක් නැද්ද? ඒ වගේ අහන්න පුළුවන් අපිට යෙදීමක් මේක. Is everything okay over there? එහෙම නැත්නම් මේක ප්‍රකාශනයක් තියෙන්නේ. ප්‍රකාශනය ඔයාගේ හනෙන් ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරන්නත් පුළුවන්. everything is okay over there? ඔය පැත්තේ කිසි ප්‍රශ්නයක් නැද්ද? හරිද? ප්‍රශ්නයක් නැද්ද? ඕකේද? ඒ විදිහට අහන්න පුළුවන්. everything is okay over there? ඊට පස්සේ දෙවෙනි එක I thought, මම හිතුවා you were happy, ඔයා සතුටුයි කියලා. හරිද? මොකක් හරි වැඩක් කරනකොට එයා ඒ කැමැත්තෙන් හිටියේ සඳහා, ඔයා පාඩම් කරනකොට. තේරෙනවද? ඒ පාඩම් කරන වෙලාවේ එයා ඒකට කැමැත්තෙන් හිටියා. සෙල්ලම් කරනකොට එයා කම්මැලිකම නෙමෙයි, එයා කැමැත්තෙන් සෙල්ලම් කරේ කියලා, right? ඊට පස්සේ වත්ත පහරට ගිහිල්ලා තනකොළ ගලවන එක, හරිද? ඒ වෙලේ කැමැත්තෙන් කරේ කියලා. ෆ්‍රී ටයිම් එක ඔයා අර්ථාන්විතව ගත කරා. එයා ඒ වෙලේ කැමැත්තෙන් කරේ කියලා හිතලා ඔයා පසුව කියනවා මම හිතුවා ඔයා සතුටින් හිටියේ කියලා. හරිද? මොකක් හරි එහෙම නැත්නම් කතන්දරයක් කියන. ඒ කතන්දරේ කියන වෙලාවයි I thought you were happy. අමිතර සතුටින් කියලා. ඔයාලට මේක වෙනස් කරන්න පුළුවන් පුතා. කොහොමද වෙනස් කරන්නේ? ඔයාලා හිතේ ඔයා දුකින් කියලා. මේ happy කියන එක ඇජෙක්ටිව් එකක්. ඒ ඇජෙක්ටිව් එක ඔයා වෙනස් කරන්න පුළුවන් කැමති ඇජෙක්ටිව් එකක් දාලා මම හිතුවා මෙන්න මෙහෙමයි කියලා. ඒ විදිහට කියන්න. I thought මම හිතුවේ you were මේක මොන tense එකද කියලා තියෙන්නේ. were කියලා කියන්නේ පුතා? was past of tense. past tense එක කියලා තියෙන්නේ. I thought you were happy. මම හිතුවා දුකින් කියලා කොහොමද කියන්නේ? I thought I you thought had you were sad. Sad. කියන් බාන කොහොමද කියන්නේ? මම හිතුවේ ඔයා ඔයා පරක් වුණා කියලා. I thought I you were late. Late. I thought you were late, right? ඊට පස්සේ මම හිතුවා ඔයා කේන්ද්‍රියෙන් කියලා කොහොමද කියන්නේ? I thought you I were thought you angry. were angry. මම හිතුවා ඔයාට බඩගිනින් කියලා. I thought I you were thought hungry. මම හිතුවා ඔයා කේන්ති බඩගිනු නිසා කේන්තියෙන් කියලා කොහොමද කියන්නේ? I thought you were I thought because you were, I thought you were angry because hungry. ඒක වචනයක් තියෙනවා පුතා. කේ බඩගින්න නිසා ඇති වෙන කේන්තියට නොසතුටට අපිට පාවිච්චි කරන්න පුළුවන් hangry කියලා, right? hungry කියලා කියන්නේ h වලින් පටන් ගන්නනේ. ඊට පස්සේ angry කියලා කියන්නේ කේන්තිය, කේන්තියයි බඩගින්න. ඒකට එක වචනයක් තියෙනවා hangry කියලා. කොහොමද ශබ්ද කරන්න බලන්න? hangry 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 නෙවෙයි, ඊට පස්සේ hungry නෙවෙයි. ওই දෙකේ සංගීත එකතුවක් කියලා කියන්න පුළුවන්. බඩගින්නයි කේන්තියයි මුසුම ඇති වෙන සංවේදනයේට හැංගීමට හැංග්‍රි කියලා. තේරෙනවද? හැංග්‍රි. හැංග්‍රි කියන්නේ බඩගිනි, ඊට පස්සේ ඇංග්‍රි කියලා කියන කේන්ති. ওই දෙකේ මුසුවක් හැටියට අපිට ගන්න පුළුවන් හැංග්‍රි. I thought you were hungry. මම හිතේ ඔයා බඩගින නිසා ඇති වෙන කේන්තියෙන් හිටියේ කියලා, right? ඒ වගේ I am hungry now. මම දැන් නම් අප්සෙට් එකගෙන ගිහිල්ලා බලාගෙන ඉන්නවා. ගොඩාක් පැයක් විතර ගියා. ඕඩර් කරපේක ආවේ නැහැ. Then you can say I am hungry now. මම දැන් කේන්තියෙන්, right? I am hungry and I am at the same time I am angry, so I can say I am hungry. I am really hungry. It does say, is that what you want? Is that what you want?
ඒකද ඔයාට ඕන් is that what you want මේකත් දැන් මෙතන ගොඩක් හොඳ යෙදුම් ටිකක් තියෙනවා පුතා ඉතින් කතා අපි හිතේ අපිට පාවිච්චි කරන්න පුළුවන් practical English කියලා අපිට කියන්න පුළුවන් දේවල් ටිකක් is that what you want ඒකද ඔයාට ඕන් right ඒකද ඔයාට ඕනි ඒකද ඔයාට වෙන්න ඕන් එහෙම අන්න පුළුවන්කම තියෙනවා right is that what you want ඒකද ඔයාට ඕන් is that what you want ඒකද ඔයාට ඕන් කියන බණ කට්ටියත් එක්ක Is that what you want? Is that what you want? Is that what you want? මේවා ජීවිතේට එකතු කර ගන්න ඕනේ. කතා බහ සරල කර ගන්න, සුගම කර ගන්න, ස්වභාවික කර ගන්න. Is that what you want? Is that what you want? Is that what you want? කියන කටත් එක්ක is that what you want? 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 That's what you want. Right. Here about vegan care about is that what you want? 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 That's what you want. Right. One kid vegan care about is that what you want? 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 Okay. Is that what you want? Is that what you want? It was a Do you listen to anything I say? Do you listen to anything I say? ඔයා මං කියන කිසි දෙයක් අහනවා? ඔය වෙනත් ඔයාට අහන්න පුළුවන් නිකන් මේකත් ටිකක් නොසතුටෙන් පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. Do you listen to anything? Do you listen to anything? Listen to කියලා කියන්නේ යමකට සවන් දෙනවා, යමෙකුට සවන් දෙනවා කියන එකට. Do you listen to? ඔයා සවන් දෙනවද? ඔයා අහුම්කම් දෙනවද? Anything කිසියම් දෙයකට. මොනවා හරි දෙයකට I say මම කියන මොනාට හරි අහුම්කම් දෙනවද? නෑනේ, නෑනේ. මං කියන දේ අහනවද? නෑනේ. මම කියන දේ අහන්නෙම නෑනේ ඒ වගේ අදහසින් අපාවිච්චි ගන්න පුළුවන් do you listen to anything I say ඔයා කිසි දෙයක් අහනවද මං කියන ඒ වගේ තේරෙනවද do you listen to anything I say කියන වණ කටත් එක්ක do you listen to anything I say do you listen to anything I say do you listen to anything I say කියන හතරසර පස්සර කිය ඒක දිහා do you listen to anything I say පොඩි කට්ටියට එහෙම අත කපා ගන්න එපා කියලා කියන රයිට් ඩොන්ට් ටච් දැට් ඕක අල්ලන්න එපා තේරෙනවද එකක් බිඳලා දාන කඩලා දාන නැත්නම් අත තුවාල කර ගන්න රයිට් වැටෙනවා දඟලන දාගන්න රයිට් ඊට පස්සේ you heard me right what I want to want don't try දුවන්න එපා තේරෙනවද ඊට පස්සේ ටික වෙලාවකින් කියනවා එයා වැටෙනවා ආ do you listen to anything I say Wow, what monkey කිසි දෙයක් අහනවද නෑනි නෑනි දෙනම් do you listen to anything I say monkey දෙයක් අහන්නේ මේ පාවිච්චි කරන්න පුළුවන් එදිනදා කතාවයි right ඊළඟට අපි අද අධ්‍යයනය කරමු do you have my word sorry do you have my word ඔයාට මම මගේ වචන තියෙන මගේ පොරොන්දුව තියෙන right ඒ විදිහට have someone's word යමෙකුගේ වචනය තියෙන වෙනාද වචනේ විශ්වාස කරනවා වචනේ තියනවා පොරොන්දු වෙද්දී අපි කියන වචනයක් වෙනවා කියලා කියන වෙනාද ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන් ඔයාට මම කිව්වොත් කිව්වා ඔයාට මම පොරොන්දු වෙනවා ඔයාගේ අදහස් ප්‍රකාශ කරන්න පාවිච්චි කරන්න පුළුවන් you have my word you have my word right ඊට පස්සේ ඔයාට මගේ වචන තියෙනවා ඒකට පාවිච්චි කරන්න පුළුවන් යෙදිම you have my word කියන කටත් එක්ක you have my word You have my word. තේනද? ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන් මම ඔයාට පොරොන්දු වෙනවා. ඒ වගේ අදහසකින් පාවිච්චි කරන්න පුළුවන් යෙදී. Right? Like I am working on it. Right? Work on something කියලා කියන්නේ යමකට උත්සාහ කරනවා. තේනද? යමක් කරන්න උත්සාහ කරනවා. යමක් විසඳන්න උත්සාහ කරනවා. යමක නියුක්ත වෙනවා කියන අදහසට පාවිච්චි කරන්න පුළුවන් work on something. තේනද? I am working on it. I'm working on it. Right? Then I'll අපි පාවිච්චි කරන්න පුළුවන් දැන් ඔයා අහනවා මගේ වෙබ්සයිට් එක මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා ඊට පස්සේ අහනවා හාමුදුරනේ මේ වැඩේ හරිද කියලා එතකොට මට කියන්න පුළුවන් I am working on මම ඒකට මම වැඩ කරනවා ඒක හදන්න ඒක ෆික්ස් කරන්න උත්සාහ කරනවා වෙනද I am working on it have you finished your homework well I can get there වැඩ අවසන් කරාත් right ඒකට මම මහන්සි වෙනවා මේ දවස්වල I am working on it වෙනද ඒ වගේ ලාක් පාවිච්චි කරන්න පුළුවන් ඒකට ගොඩාක් ගැලපෙන්නේ අර වගේ දේවල්. මොකක් හරි ෆික්ස් කරන්න try කරනවා කියන දේකට හොඳටම ගැලපෙනවා work on something. වෙනද? කියන මට කට්ටියත් එක්ක I am working on it. I am working on it. Working on it. I am working.
ඊළඟ එක what did you say to you sorry what did I get message what did I say to you what did I say to you මම කිව්වනේ මොකද්ද මම කිව්වේ ඇහුවද කියපු දෙයක් නෑනේ තේරුණාද what did I say to you මම ඔයාලට මොකද්ද කිව්වේ මම කියපු දෙය ඇහුවද තේරුණාද ඒවත් කැසේ මේකත් අපිට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් කියන මාන කට්ටියත් එක what did I say to you What what did did I I say say to to you you? what did I say to you What did I say to you? What did I say to you? What did I say to you? What did I say What to did you? I say to you? Good, right. ප්‍රැක්ටිස් කරන්න බාර මම වගේ ටිකක් වේගෙන් කියන්න බලන්න මේක එහෙම අත්‍යවශ්‍ය නැහැ. ඒක මතකෙ හිටිනවා, කප්පරු වෙනවා එහෙම පුළුවන්. පස්සේ what did I say to you? 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 What What did did I I say say to to you? you? What did I say to you? What What did did I I say say to to you? What you? did I say to you? What did What I did say to I you? say What to did you? I say to you? I What say did to I you. say to you? මම ඔයාලට පොඩි උපක්‍රමයක් කියලා දෙන්නම්. මේකේ did I කියන එක එකතු කරන්න. Did I? Did I? Did I? What did I? Did I? කියන What කඩට did කියන්න. I say to you? What did What I did say I to say? you? What did I say to you? What did I say What to did you? I say to you? What ආ, බේසික් අර ක්‍රමය ආවම. Right? What did What I did I say to say? you? What did I say to you? මම මොකද වැඩ කිව්වේ? ඔයා ආවද නැහැ? What did I say to you? මොකද මං කිව්වේ? ඔයා අහන්නේ නැහැ මං කියන එක නේ. එහෙනම් do you listen to anything I say? ඒ වගේම What තමයි. did I say ඊට to you? පස්සේ I don't know මම දන්නේ නැහැ what to tell you මම දන්නේ නැහැ ඔයාලට මොනවද කියන්නද කියලා තේරෙනවද I don't know what to tell you මම ඔයාලට මොනවද කියන්නද කියලා තේරෙන්නේ නැහැ මම දන්නේ නැහැ ඔයාලට මොනවද කියන්නද කියලා I don't know what to tell you කියන බාන කඩේ තියෙන I don't know what to tell you. I don't know what to tell you. I I don't don't know what. know what to tell I you. don't know what to Don't tell know you. what right මම දන්නේ නැහැ මම ඔයාලට මොකක් කියන්න ඕනේද තේරෙනවද මොකද මම කියන්න ඕනේ මම දන්නේ නැහැ ඔයාලට මම මොකද කියන්න ඕනේ කියලා I don't know what to tell you මම දන්නේ නැහැ ඔයාලට මම මොකද කියන්න ඕනේ කියලා right මේකත් උත්සාහ හැංගීමෙන් මෙතන මේ ඔයාලට තේරෙන්න ඇති මේක ටිකක් එක දිගට යනවා arguments වලට තේරෙනවද ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් නුරුස්නා හැංගීම් ප්‍රකාශ කරන්න ඒ අදහස් රූමාත් කර ගැනීම පාවිච්චි කරන්න පුළුවන් යෙදුම් හරිම වටිනවා නිවේදිතා කතා බහේ දැන් පාවිච්චි කරනවානේ ඒක තරවට කරගන්න කරන්න පුළුවන් යාළුවන්ට පොඩි අයට උපදෙස් දෙන්න වෙන්න පුළුවන් කතා බහින් මේ පාවිච්චි කරන්න පුළුවන් right රණ්ඩු වෙනකොට පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ you are screaming my name you are screaming my name scream someone's name කියලා කියන්නේ කෑ ගහලා කෙනෙකුගේ නමක් එතන you are screaming my name like I owe you money මම ඔයා නිකන් කෑ ගහන මම ඔයාට ණය වගේ එතන මම ඔයාට කිසි දෙයක් ණය නෑ ඔයා කෑ ගහන්නේ මම ඔයාට ණය වගේ එතන you are screaming my name like I owe you money right David කියන මන කට්ටියට You are screaming my You name are screaming my like name I like owe you money. I owe you money. I owe you money like I I owe you owe money. you මම money. ඔයාට සල්ලි ණය වගේ. මම ඔයාට සල්ලි දෙන්න තියෙනවා වගේ. ඔයා මගේ නම කියලා කෑ ගහන්නේ. ඔයා මගේ නම කියන්නේ. මට ඔයා මට ඔයා මට කතා කරන්නේ. මම නිකන් ඔයාට සල්ලි දෙනවා වගේ. එහෙනම් මම ඔයාට ණය මම ඔයාගේ ණයකාරයෙක් වගේ. ඔයාගේ මම සල්ලි අරගෙනවා. එහෙනම් you are screaming my name like I owe you money. Right. I can buy. You are screaming Are my name screaming my name like I owe you money. like I owe you money. Very good, very good. අන්ති මේක අපි අද කතා කරන. You shouldn't have done that. එනවාද? You shouldn't have done that. You shouldn't have done that. Right? කියන බාර කටියත් එක. You shouldn't have done that. You ඔය shouldn't කරා have නැති බා. done that. You shouldn't have You done shouldn't that. have You done. shouldn't have done that. You Have shouldn't done have that. done that. Very good, You very good. shouldn't එනවාද? that. මේක අපි අර එටිවිසින් ඉංග්ලිෂ් ක්ලාස් එකේ දින 20 ක්ලාස් එකේ ඊට පස්සේ දින 30 පාඨමාලාවේ අපි අධ්‍යයනය කරනවා මේක පැටර්න්ස් වල දෙවෙනි පාඩමේදී සෙන්ටෙන්ස් පැටර්න් එකක් හැටියට වාක්‍ය රටාවක් හැටියට යමක් නොකළ යුතුව තිබුණා හරිද මේක කතා කරන්නේ අපි කතා කරන යමක් කළ යුතුව තිබුණා කියනවාද නමුත් දැන් මේක උතම you should have done that ඔයා ඒක කළ යුතුව තිබුණා ඒකෙන් අදහස් වෙනවද එයා ඒක කරලා කියලා ඔයාගේ කරන්නයි තියෙන්නේ එහෙම කිව්වන් පස්සේ නෑ නෑ ඒ කියන්නේ ඒක නෙගටිව් මීන් එකක් තියෙන්නේ ඔයා අදහස් කරන්නේ ඔයා ඒක කරන්නයි තිබ්බේ හරිද ඔයා ඒක කරන්නයි තිබ්බේ නමුත් ඒක කරාද නෑ අපි මැච් එකක් ගැන කතා කරනකොට කියනවා එයා ඒ හිට් එක ගන්නයි තිබ්බේ හරිද ඊට පස්සේ නැත්තම් එයා ඒ කැච් එක ගන්නයි තිබ්බේ ඒ අවස්ථාවේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒ කියන්නේ ඒක මිස් වෙලා එයාට ඒක කරගන්න බැරි වුණා ඒ විදිහට
should have talk to him. ඔයා එයාට කතා කරන්න ඇතින්ද? ඒ කියන්නේ ඔයා එයාට කතා කළාද? නැහැ. හරිද? ඒකෙන් අතුරු මොකක්ද ප්‍රශ්නේ? මට ඒලාට කියන්න පුළුවන්. ඔයා එයාට කතා කරන්න ඇතින්ද? ඒලාට පාවිච්චි ගන්න ඒක නොකරපු නිසා. දැන් මෙතන එක නෙගටිව් එක තියෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ එහෙම නොකල යුතුව තිබුණා. ඒ කියන්නේ ඒක කරලා කියන අදහස. තේරුණාද? බලන්න you shouldn't have done that. ඒ කියන්නේ ඒ වැඩේ කරලා කරන්න හොඳ නැති වැඩක් කරලා නොකර ඉන්නයි තිබ්බේ. ඒ වගේ ලාවට පාවිච්චි කරන්න පුළුවන් යෙදීම. Right? You shouldn't have done that. Right. මේවා අමුතුවෙන් කියන අවශ්‍ය නැහැ. අපි ඕනෑම වාක්‍යයක අවස්ථා 6ට 6කට වර්ණ ගන්න පුරුදු වෙනවා අපේ පාඨමාලාවේ. දැන් එතකොට ඒ වගේ අවස්ථාවක මේ අවස්ථා 6න් වර්ණ ගා ගැනීමක් මෙතනදී. මේ negative mean මේ අදහසෙන් right? එන්නේ අවස්ථා 6න් කීයද? දන්න කට්ටිය කියන බං. not එක දාන්න. ඔය එක නොකරන්නයි තිබුණේ. 6න් කීයද? 2 දෙක. 6න් දෙක. very good. තේරුණාද? එතකොට බලන්න මේකේ අර්ථය නිකන් අහසට පොළොව වගේ. හරිද? you should have done that. ඔය එක කළ යුතුව තිබුණේ. කරන්නයි තිබ්බේ. මොකෝ එක නැකරේ නැත්නම් අපරාධ. එහෙමයි කරන්න තිබ්බේ. ඊට පස්සේ මේක මෙහෙම වුණා පස්සේ you shouldn't have done that. ඔය එක නොකරන්නයි තිබ්බේ. ඇයි එක කරේ? තේරුණාද? ඇයි ඔය එක කරේ? ඔය එක නොකර ඉන්නයි තිබ්බේ. ඒ විදිහට. හරිද? අර ලස්සනයි. ඉංග්‍රීසි භාෂාව හරියට ලේසි වුණ පෙර අධ්‍යයනය කරන්න. මම හිතනවා පැහැදිලි කියලා මේ කොටස අපි අවසන් කරනවා. ඉතිරි වලට යන් මේක අපි රෙකෝඩ් කරගෙන නවත්වන මෙතනින්.